දඟපන්දු යවන පන්දු යවන්නන්ට වේගය ඒ තරම් අත්‍යවශ්‍ය නැති නිසා වේගවත්ම දඟපන්දු යවන්න ගැන කතා බහට ලක් වෙන්නේ නැති තරම් ලෝකයේ බිහිවුණු වේගවත්ම පන්දු යවන්න කවුද කියන ප්‍රශ්නය ඇහුවම දෙන පිළිතුරු ප්‍රමාණයට වැඩිය ලෝකයේ බිහි වූ වේගවත්ම දඟපන්දු යවන්න කවුද කියලා ඇහුවම ඇහෙන්න ලැබෙන පිළිතුරු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඇත්තටම ලෝකයේ බිහිවුණු වේගවත්ම දඟපන්දු යවන්න කවුද? මේ ගැන මීට ටික කාලයකට කලින් ඉන්දියාවේ ස්පෝර්ට් ක්‍රීඩා වෙබ් අඩවිය ආටිකල් එකක් පළ කරලා තිබුණා. එතෙන්දී වේගය 95 වෙනි තැන් ලැබිලා තිබුණේ කොදෙව් දඟපන්දු යවන ක්‍රීඩක මාලන් සැමුවෙල්ට. සැමුවෙල් ප්‍රතිකරුවෙක් විදිහට කොදෙව් කණ්ඩායමේ නියෝජනය කළත් පන්දු යවන්නෙක් විදිහටත් හොඳ සේවයක් කළ ක්‍රීඩකයෙක්. අවස්ථා කීපයකදී නීති විරෝධී ඉරියව්වක් කියලා පන්දු යවීමෙන් බැහැර වෙලා හිටපු මේ පන්දු යවන්නාගේ 2013 යවන වේගවත් පන්දුව අත නවල යවන පන්දුවක් කියලා තහනමට ලක් වෙනවා. කොහොම වුණත් සැමුවෙල් යවන යෝග පන්දුව ප්‍රතිකරුවන්ට ලෙහෙසියෙන් ලකුණු ගන්න බැරි පන්දුවක් කියලා තමයි අපිට මතක. කාලයක් ක්‍රිකට් ලෝකයෙන් බයටපත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්දිස් කියන්නේ ක්‍රිකට් ලෝකයේ බිහිවුණු වේගවත්ම දඟපන්දු යවන්නෙක් කියලා තමයි ස්පෝර්ට් ක්‍රීඩා වෙබ් අඩවිය කියන්නේ. අජන්තගේ පන්දුවල තියෙන වේගය වගේම විවිධත්වයත් කඩුල්ල කෙලින්පත් වීමත් එක්ක ප්‍රතිකරුවන් තමන්ගේ සීමාව ඇතුලේ අසරණ වුණා කියලා තමයි ස්පෝර්ට් ක්‍රීඩා වෙබ් අඩවිය කියන්නේ. මේ සටහනේ තුන්වෙනි තැනට ඉන්නේ ඉන්දියාව බිහි කළ සුපිරි පාදක පන්දු යවන්නෙක් විදිහට ඉස්සරහින් ඉන්න භගවත් චන්ද්‍රසේකර්. 70-80 කාලේ ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් මතක හිටින දක්ෂතා පෙන්නපු මේ දඟපන්දු යවන්නා 1971 දී එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ලකුණු 38කට කඩුලු 6ක් බිඳැවීම විස්ඩන් සම්මානයට පවා පාත්‍ර වුණු පන්දු යවීමක් විදිහට තමයි කියවුනේ. ස්පෝර්ට් ක්‍රීඩා කියන විදිහට අනිල් කුම්බලේ තමයි ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු වේගවත්ම දඟපන්දු යවන්න අතරේ දෙවනියා. කුම්බලේ කියන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 100කට වඩා නිතරම පන්දු යවපු ක්‍රීඩකයෙක්. පාදක පන්දු වගේම ගුග්ලි පන්දුවත් වේගයෙන් ඉහළට ඉපිලෙන පන්දුවත් ප්‍රතිකරුවන්ට මොනතරම් හයිරන් කළාද කියලා කුම්බලේ සෙල්ලම් කළ කාලේ ක්‍රිකට් බලපු අයට නම් මතක ඇති. මේ වර්තාවේ පළවෙනි තැන දීලා තියෙන පාකිස්තාන පාදක පන්දු යවන ක්‍රීඩක සයිඩ් ෆ්‍රෙඩීට. සීමිත පන්දුවාර තරඟවල පන්දු යවන්නන් විනාශ කරන ප්‍රතිකරුවෙක් වගේම ප්‍රතිකරුවන් විනාශ කරන්න පුළුවන් පන්දු යවන්නෙක් විදිහටත් තමයි මේ සුපිරි ක්‍රීඩකයා සැලකුනේ. ඉතින් මේ විදිහට තමයි ඉන්දු වෙබ් අඩවිය වේගවත්ම දඟපන්දු යවන්න ශ්‍රේණිගත කරන්නේ. මේ ලිස්ට් එකට අමතරව මතකට එන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.